කොහොම කිව්වත් කවදාහරි දවසක ලෝකී සත්‍ය ජය ගන්නවා. ඒක සමහරක් විට අද වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් හෙට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කවදාහරි දවසක ලෝකී සත්‍ය ජය ගන්නවා. ඒක තව අවුරුදු 100කින් 200කින් වෙන්න පුළුවන්. කොයි කාලේ කොහොම වුණත් ඒක යථාර්ථයක්. පාස්කු ඉරිදා කියන්නේ සත්‍ය හොයන මිනිසුන්ගේ යථාර්ථය. පවුලේ හැමෝම ආවේ පල්ලියට වැන්දේ දෙවියන්ට. hina vela ude palliyata apu minissu gedera aave kandulin tawat pirisak karamate dinaya 2019 april 21 velawa ude 8:45 satapata kala ratawateema bomba vipuruna eka mohotata palli le vilak bawata patuna eka sapa putuwak wenuwen minissu dahas gananak jeevithaye pooja kala tawat pirisak tawamat මේ කතා කරන මොහොතෙත් මෙරි මෙරි උපදිනවා. එක පුත්කලයකට බලයට එන්න තමයි මේ හැමදේම කළේ. ඇයි එහෙම කළේ? ඒක හොයන්න පුත් ප්‍රදර්ශනී තියෙන මෙන්න මේ පොත ගන්න මාත් කියා. ජ්‍යෙෂ්ඨ මාතෙවිදී සුනන්ද දේශප්‍රිය මහතා අතින් රචිත මේ ප්‍රහාරය ගැන පිළිවෙලට මේ පුතේ ලියලා තිනවා. අකුරෙන් අකුර, අකුරක් නැර අකුරක් මේ ප්‍රහාරය ගැන ඔහු සිය විචාරාත්මකව මේ පුතේ ලියලා තියෙනවා. පුළුවන් කමක් තියෙනවා නම් මේක පොඩ්ඩක් අරන් කියවන්න. කාගෙන් හරි ඉල්ලලා හරි අරන් කමන්නේ මේක කියවන්න. ඒ මොකද කියනවා නම් මිනිස්සු විසින් දෙන මිනිසුන්ම තමයි අපිට මේ වගේ විපතක් කරේ කියන දේ ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ.